දැන් මේ පොහොට්ටුවේ රාජපක්ෂ කෙනෙක්ගේ පිටින් දෙන්න බෑ. දැන් මේකේ පැරණ අය ඉන්නවා. දිනේෂ් ගුණවර්ධන ඉන්නවා. වාසුදේව මහත්තයා ඉන්නවා. මම ඉන්නවා. නමුත් නායකත්වය සහ තරඟ කිරීම දෙන්න ඕනේ රාජපක්ෂ කෙනෙක් විතරයි. ඒතර මම කිව්වා සර්. සර් ගන්නෙ වැරදි තීන්දුවක්. දැන් 2015 සර්ව පැරද්දුවේ කවුද? සර්ව පැරද්දුවේ රාජපක්ෂලා. ඒක ඇත්තද? ඒ ආණ්ඩුව කාලේ කරපු වැරදි නිසා තමයි එදා මහින්ද මහත්තයා පැරදුනේ. මම කිව්වා ආයේ දේම කරන්න යන්න එපා. ඔබතුමා තරඟ කරා ඔබතුමා තරඟ කරොත් අපි බැහැල වැඩ කරනවා. හැබැයි මේක තවත් රාජපක්ෂ කෙනෙකුට දෙන්නේ නැතුව පිටගෙන කුර දෙන්නේ. නමුත් ඒක ඇහුවේ නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂය කියනකොට ඕන කෙනෙක් කියන්නේ DS වෙන නායක මහත්තයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරනකොට ඔක්කොම කියන්නේ බණ්ඩාරනායක මහත්තයා. දැන් සමසමාජ පක්ෂය ගත්තම කවුද සිහි වෙන්නේ? ආචාර්ය එන්.එම්. පෙරමහ. ඒ වගේ හැම පක්ෂයකටම අනන්‍යතාවයක් තියෙනවා. රාජපක්ෂ මහත්තයා හැබැයි බොහොම හොඳ මහත්තේ. මම අදත් ගරු කරනවා. එතුමාට මම අදත් මම එතුමාට විරුද්ධව කතා කරන්නේ නැහැ. මේ එතුමා යුද්ධයේ ජයග්‍රහණය කළා. අපි ඔක්කොම ඒකට ණය ගැතියි. අපි ඇත්තටම ඒකට අපි සියලු දෙනා ඔලුව නමනවා. හැබැයි එතුමාගේ නමින් පක්ෂයක් නැහැ. ඒ නිසා තමයි පොහොට්ටුව හැදුවේ. පොහොට්ටුව හැදුවට පොහොට්ටුවට උඩ දෙන්න බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙනකන්. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න ඕන නම් පොහොට්ටුවට ඡන්දෙ දෙන්නේ නැතු ඉන්නෝ. දැන් මම නම් දෙන්නේ නැහැ. මම ප්‍රසිද්ධිය කියනවා. මම දෙන්නේ නැහැ.